පළවෙනි කාරණාව තමයි දැනට ණය ලබාගෙන නමුත් අඛණ්ඩව ගෙවීමට අඛණ්ඩ ගෙවීමක් සිදු කළ නොහැකි කණ්ඩායම. ඒ වගේම අනිත් පැත්තෙන් දැනට ණය ගෙවමින් පවතින කණ්ඩායම වශයෙන්. එයින්ද අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරනවා වගේම ඔවුන් ශක්තිමත් කිරීම අපේ රජයේ අරමුණ. ඒ වගේම දේශීය වශයෙන් ව්‍යාපාරිකයන් හැකිතා උනන්දු කරවීම අපේ රජයේ ප්‍රධාන කාරණාවක්. එයින්ද අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ඒකරාශී කර මේ දවස් 50ක් අපි බලයට ඇවිල්ලා හිටපු දවස්වල අපි තොරතුරු ඒකරාශී කරා වගේම ඔවුන්ගේ මැසිවිලි වලට අහුම්කන් දුන්නා. ඔවුන් රජයක් තුලින් මොකද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි අවබෝධය අවධානය අපි දිගින් දිගටම යොමු කරා. ඒ අනුව අපි ණය සහන පැකේජයක් ලබා දෙන්න රජය හැටියට තීන්දුව කළා තියෙනවා. ඒක ජනාධිපතිතුමා අගමැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඒ අනුව කාරණා කිහිපයක් මේ වෙනකොට අපි තීන්දුව කළා තියෙනවා. එක කොටසක් තමයි සක්‍රීය තත්වයේ පවතින ණය සඳහා මොකද රජය දෙන වැඩපිළිවෙල. ඒ අනුව 2000 මේ වර්ෂයේ නොවැම්බර් 31 දක්වා ඔවුන්ට සහන ඔවුන්ගේ ප්‍රාර්ථනය සඳහා සහන කාලයක් ලබා දෙන්න රජය තීන්දුව කළා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ වාරිකයේ වටිනාකම වැඩි කරන්නේ නැතුව ණය ගෙවීම් කාල සීමාව දීර්ඝ කිරීම සඳහා අවකාශයක් රජය ලබා දීලා තියෙනවා. ඒ වගේම දඩ පොලියක් නොමැතිව ගිවිසුම්ගත පොලිය පමණක් අය කිරීම සඳහා මේ වෙනකොට මහ බැංකුව ඒ අවශ්‍ය තීන්දුව తీරන එනියෝග නිකුත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා තව දුරටත් ඔවුන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 300ක් නොඉක්මවන නව ණය පහසුකම් අපි ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. හැබැයි මේ ණය ලබා ගන්න කණ්ඩායම් ඉතා විශ්වාසනීය ව්‍යාපාර සැලසුම ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. මොකද අපිට මේ ලබා දෙන පහසුකම් සියල්ල මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය නැවත නගා සිටුවීමටත් ඔවුන්ට අමතරව ලබා දෙන සහන ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා පමණක් සීමා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අපේ මූලික අරමුණ මේ කඩා වැටිච්ච ව්‍යාපාරිකයන් නැවත ගොඩනගා ගැනීම. ඒ වගේම තමයි මේ නිත්‍ය අයිනා පහසුකම් සම්බන්ධයෙන් සියලුම ව්‍යාපාරිකයන් ඔවුන්ගේ මැසිවිලි අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව දැනට පවතින නිත්‍ය අයිනා පහසුකම් කාල සීමාව ජූලි මාස 30 දක්වා දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය අනුමැතියක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව දැනට අක්‍රීය තත්ත්වයේ පවතින ණය ප්‍රමාණයන් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ණය අරගෙන ඒවා ගෙවා ගන්න බැලුව ඒ ව්‍යාපාර බංකොලොත් වෙලා තමන්ගේ දේපල උකස් වෙන සින්න වෙන මට්ටමට ගිහිල්ලා ඉතාම කනගාටු වෙන ඉන්න කණ්ඩායමකුත් අපේ රට තුළ මේ වෙනකොට ඉන්නවා. ඒ අනුව දැනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය අරගෙන ඔවුන් අක්‍රීය තත්ත්වයේ ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන්ගේ සියලුම නීතිමය කටයුතු ඒ සම්බන්ධයෙන් අත්විඳු වීමට තීන්දු කරලා තියෙනවා. ඒ වගේම මුළු දඩ පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දැනට ඔවුන් අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 50% ගෙවා නැත්නම් ඒ 50%ක පොලි සහනයක් ඔවුන්ට ලබා දෙන්න කටයුතු කරනවා. දැනට ණය අරගෙන ඒකෙන් ඔවුන් 50%ක් මේ වෙනකොට ගෙවලා තියෙනවනම් ඔවුන්ට 50%ක සහනයක් ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. ඒ වගේම දැනටමත් ණය අරගෙන 50%ක ගෙවා ගැනීමට නොහැකි කණ්ඩායම් තුළ ඔවුන්ට 25%ක පොලි සහනයක් ලබා දෙන්න රජය කටයුතු කරනවා. අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීම. නැවතිච්ච තරින් නැවත ආරම්භ කරලා අපේ ආර්ථිකයේ 6.5% දක්වා අරගෙන යන ඉලක්කය දක්වා ඒ ආර්ථික වර්ධන වේගය අරගෙන යන. එහෙනම් අපි විශ්වාස කරනවා මේ කඩා වැටලා තියෙන ව්‍යාපාර බිඳ වැටලා තියෙන ව්‍යාපාර නැවත ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ට වර්කින් කැපිටල් එක කාර්ය ප්‍රාප්තණයක් ලබා දීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන්න අපි රජයක් හැටියට කටයුතු කරනවා. ඒ අනුව
ඔවුන්ට නැවත ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ඒ ආරම්භය ලබා ගැනීම සඳහා මාස 3ක කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය මාස 6කින් ගෙවී යන ආකාරයට පහසුකම් සැලසීම සඳහා රජයේ මැදිහත් වෙනවා. ඒ සඳහා සහන කාලයක් ඒ ලබා ගන්න ණය මුදලටත් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඉතින් මම හිතනවා මේ අපිට තියෙන අනිත් මූලික කාරණාවක් තමයි මේ ඇතිවලා තියෙන අපහසුතාවයන් තුළ ඔවුන්ට ණය ලබා ගැනීම සඳහා බාධකයක් ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට නැවත ණය ලබා ගන්න නොහැකි තත්ත්වයක් නිර්මාණය තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රති අපකරයක් ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු අපි සිදු කරනවා. මේ සියල්ල තුළ අපේ බලාපොරොත්තුව වෙන්නේ නැවත මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ගේ දායකත්වයේ ආර්ථිකයට දක්වලා ආර්ථිකය අපිට නිවැරදි ගමනකට අරගෙන යන්න පුළුවන් වීමේ හින්දා අපි හිතනවා මේක සිදුවිය යුතුව තිබිච්ච කාරණාවක්. ඇත්තටම අපි විශ්වාස කරනවා පහුගිය රජය තුළ ඇතිවෙච්ච ආර්ථික කඩාවැටීමේදී ඔවුන්ගේ රජයත් මේ සම්බන්ධයෙන් මෙවැනි පිළිවෙතක් අනුගමනය කරා නම් අද අපේ ආර්ථිකයේ 10%කින් පල්හැ මට්ටමට වැටෙන්නේ නැහැ. අපි මේක කාණ්ඩ දෙකක් හැටියට ගන්නට එකක් තමයි දැනට සක්‍රීය ණය, ඒ කියන්නේ performing loans, අනික තමයි non performing loans, නැත්නම් අක්‍රීය තත්ත්වයේ තියෙන ඒවා. එතකොට අක්‍රීය තත්ත්වයේ ණය සම්බන්ධව මුලින් කතා කළොත් ඒ කියන්නේ අපි මෙතන ගත්තේ මින්ම තමයි මිලියන 300කට වැඩියෙන් අඩුවෙන් ණය ලබාගෙන තියෙන කොට්ටාසේ. එතකොට ඒ අක්‍රිය කොටසක් වෙලා තියෙනවා නම් ඇමතිතුමා කියපු විදිහට තමන් ගත්ත මූලික ප්‍රාග්ධනේ, ඒ කියන්නේ ඉනිෂල් කැපිටල් එකෙන් 50%ක් ගෙවලා තියෙනවා. එතනින් පස්සේ ඒ බුද්ධලයට එක ගෙවා ගන්න බැරුව අක්‍රිය තත්ත්වයට පත් වෙලා තියෙන කොටස. එතකොට ඒකෙදී මුලින්ම තීරණය තමයි මේ බැංකු විසින් මේ ණය ගෙවන්නේ නැති වෙනකොට පණවනවා දඩයක්, පීනල් ඉන්ට්‍රස්ට් රේට් එකක් කියලා අපි කියන්නේ. ඒ පීනල් ඉන්ට්‍රස්ට් රේට් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඒකේ බලපෑම බැංකුව විසින් දරනවා. ඒක එක. දෙක තමයි මම අර කිව්ව විදිහට 50%ක් මූලික, ඒ කියන්නේ ලබාගත් ණය ප්‍රාග්ධනයෙන් 50%ක් ගෙවා දිනවා නම් දැනට එකතු වෙලා තියෙන පොලිය නොගෙවා එකතු වෙලා තියෙන පොලියක් තියෙනවනේ. දැන් අක්‍රීය තත්ත්වෙන්නේ මේක ගිහිලා තියෙන්නේ. එතකොට ඒකෙන් 50%ක් ඒක කියන්නේ ගෙවා ගන්න බැරුව තියෙන පොලියෙන් 50%ක් අපි කියන්නේ බැංකුත් එකඟ වෙලා තියෙනවා ඒක ඩිෆර් කරන්න. ඒ කියන්නේ ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ ඒ විවසායකයාට ඒ පොලි ප්‍රමාණය ටෝටල් accumulated interest එකෙන් 50%ක් එයා ඒක ගැන කලබල වෙන දෙයක් නැහැ. ඊට පස්සේ ඒත් එක්කම දැන් අපි හිතමු යම් කෙනෙක් ණයක් අරගෙන 50%ක් ගෙවලා අක්‍රීය තත්ත්වයට පත් වෙලා තියෙනවා. එයාට තව ණය වාරික අපි හිතමු 20ක් ගෙවන්න තියෙනවා කියලා. දැන් මෙතෙන්දි කරන්නේ ඒ 20 40 දක්වා මේවා කරනවා. එතකොට එයාගේ දැන් ඉතිරි ණය ප්‍රමාණයයි 50%ක් පොලිය අයින් කරලා ඉතුරු වෙන පොලියයි 20ෙන් ගෙවන්න තියෙන එක 40ක් දක්වා දික් කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? එයාට වාරිකයකට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එයාගේ කෑෂ් ෆ්ලෝ එක හොඳ වෙනවා, ඉම්ප්‍රූව් වෙනවා. භාගිකින් අඩු වෙනවා තමන්ගේ තියෙන ණය ගෙවන්න තියෙන ණය සේවා කරන තියෙන ප්‍රමාණය 50%කින් අඩු වෙනවා. එතකොට ඒක අර ස්ට්‍රෙච් කරනවා කියන එක වෙනවා. එතකොට දැන් අර 50%ක් මම කියවනේ ඩිෆර් කළා කියලා. මේ ණය ගෙවාගෙන යනකොට මෙයා හොඳ තත්ත්වයට එනකොට ඒ 50% බැංකුව විසින් කපා හරින ලබනවා. පැහැදිලිද මම කියපේ? හරි. එම තත්ත්වෙම තමයි තියෙන්නේ 50%ට අඩුවෙන්, ඒ කියන්නේ මූලික ප්‍රාග්ධනයෙන් 50%ට වැඩිය අඩුවෙන් අරගෙන තියෙන කෙනෙකුට එයාගේ 25%ක් අර පොලිය ඩිෆර් කළා. අර විදිහටම ඉතුරු ඉන්ස්ටෝල්මන්ට්ස් ගන්න ඩබල් කළා. එයාගේ අර පොලි ප්‍රමාණය අර අවසානයේදී කපා හරිනවා බැංකුව. ඒක හැබැයි අපි දැක්කා
මේ මේම කියන්නේ ණය ප්‍රමාණය ගෙවීමේ කාලේ දික්කර පළියටම මේ මේ ව්‍යවසායකයව ආපහු යට මේ රිවයිව් කරන්න නැත්නම් යථා තත්ත්වයට පත් කරගන්න අමාරුයි. උදාහරණයක් ඇටිට ගත්තොත් විමෝල් හිමියෙක්ට මේක කළා කියලා මේ මේ එන මහකන්නේ වීටික ගන්න සල්ලි නැහැ. ඒ නිසා තමයි අර මෙතුමා කියපු විදිහටම කාර්යක ප්‍රාග්ධනයක් වර්කින් කැපිටල් එකක් මාස 3ක වර්කින් කැපිටල් එකක් ලබා දෙන්නවා බැංකුව. ඒ ලබා දෙන්නේ පොලිය රිවර්ස් රිපෝ රේට් එක නැත්නම් පොලිසි රේට් එකේ තියෙන 8% අඩට දැන් තියෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේ. ඒකට තව බේසිස් පොයින්ට්ස් දෙක 200ක් ඒ කියන්නේ 2% දාලා උපරිමයේ 10% අඩ තියෙන ගණන ගත්තොත් කාර්යක ප්‍රාග්ධනයක් යට ලබා දෙනවා. ඒකෙත් ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවා මාස 3ක්. එයා මාස 6කින් මේ ණය ගෙවලා දාන්න ඕන. එතකොට මොකද දැන් වීමෝල් හිමියෙක් ගත්ත මම වීමෝල් හිමිය ගන්නෙ අමතුමා අනුරාධපුරේ ඉන්න. මොකද දැන් වීමෝල් හිමියට මාස ගන්නෙ එයාට කිලෝ 5000ක් කොටන වීමෝලක් තියෙනවනම් එයාට දැන් කාර්යක ප්‍රාග්ධනයක් හම්බ වෙනවා. වීඩික ගන්න පුළුවන්. වීඩික කොටලා විකුණන්න පුළුවන්. එතකොට මේක අර අපි කියන්නේ රෝල් කරනවා කියලා ඒක කරගෙන යන්න පුළුවන් වෙනවා. එතකොට ඒක තමයි අපි අක්‍රීඩත්වයේ තියෙන ණය සම්බන්ධව කරලා තියෙන්නේ. මොකද එතකොට ඔය ක්‍රිප් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ආපහු යථාවත්ත්වයටපත් වෙනවා. ක්‍රිප් එකට යන්නේ NPL තත්ත්වයට වැටුනාම දැන් බැංකු තීරණය කළාම ණයක් දෙන්න ඒගොල්ලන් ආපහු සක්‍රීය තත්ත්වයටපත් වෙනවා. ඒක එක. දෙක තමයි performing loans පැත්තේ. performing loans වල ඒගොල්ලන්ට ඒ මිනිස්සු අපි කියන අර හොඳ කට්ටිය කියන්නේ ණය ගිහාගෙන යන කට්ටිය ඒගොල්ලන්ටත් සහනයක් දීලා තිනවා. තමන්ගේ කැපිටල් එක කියන්නේ ප්‍රාග්ධනයේ ඉන්ස්ටෝල්මන්ට් එකේ තියෙන ප්‍රාග්ධනයේ අවුරුද්දක් ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ 2020 12 31 වෙනකන් ඒගොල්ලන්ට ගෙවන්න වෙන්නේ ඒ ණය සම්බන්ධ ඉන්ට්‍රස්ට් එක පමණයි. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? එයාට ඒ ප්‍රාග්ධන ප්‍රමාණය ඉතුරු වෙනවා තේ ඒක ආපහු තමන්ගේ ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. ඒත් එක්කම දැන් අවුරුද්ද 2021 ජනවාරි 1 වෙනකොට මේ නොගොයපු ප්‍රමාණයක් තියෙනවා. ඒක දැන් එකතු වෙලා තියෙන එක ළඟ ඩිෆර් කරලානේ තියෙන්නේ. හැබැයි එතනදි බැංකු තීරණය කරලා තියෙනවා ඒ කියන්නේ ඒක ගෙවනකොට දැන් අද ගෙව්වේ රුපියල් 100 නම් ප්‍රාග්ධනය කොටස හැටියට දැන් ඒ ප්‍රාග්ධනය ගෙව්වේ නෑ නේ 100. මේ 100 12ක් එකතු වෙලා 1200ක් මෙතනට එකතු වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම එයා මාසෙකට ගෙවන්න ඕන වාරික ප්‍රමාණය 2021 ජනවාරි 1 වැඩි වෙනවනේ. ඒක නෑ බැංකු කරන්නේ. බැංකු ආපහු කාලේ දික් කරලා දෙනවා රුපියල් 100ටම හැදෙන විදිහට. මං කියපේක පැහැදිලි. හරි. ඒ එතකොට ඊට අමතරව ඒ එතකොට දැන් එකක් තමයි ඒ දැනට හොඳට ණය ගෙවාගෙන යන කොටස් වලට යම්කිසි මුදලක් ඉතුරු වෙනවා ආපහු රීඉන්වෙස්ට් කරන්න. මොකද එයා ප්‍රාග්ධනය ගෙවන්නේ නැති නිසා. ඒත් එක්කම ඒගොල්ලන්ට තවදුරටත් මේක දිනු කරගන්න ඕන නම් මිලියන් 300ක් උපරිමයේ මිලියන් 300ක් දක්වා ණයක් බැංකු විසින් ලබා දෙනවා. අවුරුදු 5කින් ගෙවන්න 1 year grace period interest එක AWPLR කියන්නේ prime lending rate එක. අද 10ට අඩුයි ඒක. මට මතක හැටියට 9.50 අතර වෙන්නේ. ඒකට අවුරුදු 5ක loan එකක් දීලා තියෙනවා. එතකොට හැබැයි අපි විශේෂයෙන්ම ඊළඟට අර TOD නැත්නම් temporary overdraft facilities වලට ජූනි මාස දක්වා link කරලා තිනවා. trade credit වලටත් මාසික කාලයක් තියෙනවා. trade credit කියන්නේ buying and selling අද ගත්ත විකක. ඒතකොට ඒගොල්ලන්ට හැබැයි මාසික කාල සීමාවක් දීලා තිනවා. හැබැයි අපි විශේෂයෙන්ම බැංකු වලට උපදෙස් දෙනවා මේ ගන්න ණය වලින්. මොකද අපි ඉතිහාසයේ අතීතයේ අපේ experience එක මේ වගේ මේ ප්‍රාඩු වාහන ගන්න බෑ. අනේ මොකද එතකොට මේ අපේ කාර්තව්‍ය ඔක්කොම අපතේ යනවා. ඉතින් එහෙම සමහර අපි දැකලා තියෙනවා සමහර කාලවලදී එහෙම වෙනවා. ඉතින් ඒකත් අපි මේකදී නවත්තලා තිනවා. එහෙවට LC අරින්න බැංකු වලට බෑ මේ ලෝන් වලින්. ඒක පැහැදිලිවම උපදෙස් දෙනවා බැංකු වලට. මොකද රජයේ පරමාර්ථය මේ ව්‍යාපාර ගොඩනැගීම. හරි. ඒ ටිකනේ මම තවම තියෙන. ඔය ටිකනේ බේසිකලි නේ. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි ව්‍යවසායකයා බලාගන්න ගමන්ම බැංකුවලත් බලාගන්න එක.
වෙන බැංකු වලට අපි කියලා තිනවා දැන් මේ කාර්යක ප්‍රාග්ධනිය දෙනවා කියන අලුතෙන් සල්ලි එළියට එනවා. එතකොට බැංකු වලට පුළුවන් ගැරන්ටි එකක් ලබා ගන්න මහ බැංකුවෙන් ඒ දෙන ණය ප්‍රමාණය 75%කට. එතකොට බැංකුත් බැංකු වලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ ගන්න කාර්යක ප්‍රාග්ධනියෙන් බැරි වෙලාවත් අසාර්ථක වෙලටපත් වුණොත් ඒවලන්ට පුළුවන් මහ බැංකුවට ගිහිල්ලා ඒ ක්‍රෙඩිට් ගැරන්ටි ස්කීම් එකෙන් ඒ සහනය ලබා ගන්න. එතකොට මේ රජයේ ව්‍යවසායකයා විතරක් නෙමෙයි බැංකු පැත්තෙනුත් ඒවලනුත් මේ බලාගෙන තිනවා. මොකද මට මතකයි එමුතුමා කියනවා අපි වැඩපිළිවෙලක් දෙන්නේ ව්‍යවසායකයා වගේම බැංකුත් ආරක්ෂා වෙන විදිහට කියලා. එතකොට ඒකටත් අපි ඇඩ්‍රස් කරලා තිනවා ඒ ක්‍රෙඩිට් ගැරන්ටි ස්කීම් එකක් දාලා බැංකු ඒකට 100%ක් විතර ගෙවලා දෙකන්ට කියන්නේ ඒගොල්ලන්ට එන්න පුළුවන් ඒ ක්‍රෙඩිට් ස්කීම් එකට. එතකොට ඒගොල්ලන් දෙන ප්‍රාග්ධනයට යම්කිසි ගැරන්ටියක් ලැබෙනවා. ඒකට බැංකු පැත්තෙනුත් මේ ඒගොල්ලොත් මේ සේෆ් ගාඩ් එලා තිනවා මේ වැඩ පිළිවෙල තුල.